සබදවසක ෑමටම අපි අද කතා කරන්නේන දෙදා විශ්‍යත්‍ර ජනාදති මතිවට හ සම්බන්ධ ප්‍රතිඵල අත් එක මාලිමාවට සියල පණහක චන්දපතිෂතයක් නැති වනේ ඇයි කියන එක ගැන විස්තරත්මක විශ්නිේෂණය කරලා එක උබත් එක්ක වෙෙදාගන්න හොඳ අපේ චනල සබස්කරाइब කර නත් ම් දැන්න සබස්කරाइब කරන්න පහලින් තියන බෙල්ලයි එකන එක කී කරන්න හොඳ විීඩयो කම් මුලම ගත්තොත් දෙදදා විෂ්‍යහත ජනාදී මැතිවරණයේදී චන්ද අවසන් ප්‍රතිඵලය ගත්ත තින් අනු කුම දිසානක මහතතම ජන ගහණයකගේේ චන්ද පනශහෑලක්ෂි ස දස් නමසය පහළලවත් එක ප්‍රතිෂතයක් විදිරගත් සියයට හලස් දෙකදම තුුණයි එකක් එක ආසන් වශයකිවෝති සේයට හලස් තුනක්. ඉලට සජිත් ප්‍රේම දස මහත්න ඒ සජ ප්‍රම ද මහත්මය කත්තා හල තුන් ලක්ෂ දුද තිස් පහක ජන්තප ප්‍රමාණයක් ස තිස්ගශම හතා හයක චන්තප්‍රතිෂතය එක ආස නයංගතොත් සේයට තිස් තුනක ජන්තප්‍රශතය. විකරසික මහතා ශසි දෙලක්ෂ වනදහසය හැට හතක් ඒ අසන් වශයෙන් කත්තොත් සිීරදහ අටක චන්ද්‍රපති ශතය නම රජ පක්ෂ මහත්යක් තු හසය අසු එකක් ඒ ආසන් වශෙන් චන්දප්‍රෂතකතු සීර දෙකශම පහක චන්ද ප්‍රශ්ෂතයක් මෙත්‍රම ගතු මේ පරතන වටේදී ලබාගත්ත චන්ද ප්‍රමාණසා ප්‍රතිෂතය එතොට අනුකුමා සසානක මහත්තතා ජනාතිපදවිදියට පත් වනේ සලක් ම පහල චද ලාාගෙන පලබ සයට හ තු එක චන්ද්‍ර ප්‍ර බාගෙන ඒක න්නේ සීයට පණහකර වඩා අඩු චන්ද්‍රපති ශතය ලබාගෙන හරේ මගත් සයට පනස් අටක චන්්‍රප ප්‍රද පදනමක් ඔහුට විරුද්ධ වය මන තම් ඔහුට ලබා නොදී තිවනවා ලාදීද සයට හ ේකට හු ද චප එතකුටට නමුත් වි්‍යවස්ථාන කූල ඔහු ජනාධපති විදියටට පත්ව හැකිියව ලැබුණ ොකද දෙවෙන ට කන කරීම නතුරුව වැඩි චන්පමාණයක් ඔට ලබාගත්ත නිසා එතකොට මෙ සීර පනහක චන්තප්‍රමාණයක් ලබාගන්න මාලිමාවට බැරි වනේ ඇයි ඒ අනිත් පක්ෂ කොමත් ලබාගත්තනෙන හැ නමුත් ජයග්‍රහණයකර වූ පක්ෂ ව මාලිමාවට මනැතම් අනුමලසානායකමක්ට මෙ සීර පනහක චන්තපමානයක් ලබාගන්න බැරි වුනේ ඇයි අපි එක එක විස්තරාත්ම කතාකගොත් කරුණු අපේ මුලින් ම කතාකරොත් ඒක සීර පණනහක චදප පනක් ලාගන්න බැරිවිච්ච පලන හේතුවවි දර පි කලකන පුළුවන් ඔවුන්ට දිනන්න බෑ කියන මතයක් සමාජයේ තිබුණා ඒගන්නේ සේර තුනක වගේ චන්ද ප්‍රතිශ්දයක් තිබිචි දස් දහන මෙ මැතිවරන්නේ ද ගනෙ දස් දහන මේ ජනනාධීපතිවරන්නේ සහ එදා විස් මහමැතිවරන්නේ දී සේර තුනකට ආසන්න චන්ද්‍රපතිෂතයක් තිබිච්ච පක්ෂයක් සියයට පණහක වගේ චන්ද ප්‍රතිෂතයක් දක්වා වර්ධනය වෙන්න හැකියාවක් නෑ කියන පදනම ස අදහස යම් යම් ජනකොට අතරේ තිබුණා එක නිසාර චන්දය ලබා දීමේදී ජයක්‍රහණය නොකරාවි කියහිතලා මිනිස්සු චන්දය භාවිතාකිරරි මිනිවැලුණා මාලිමාවට මම ඒ ගැන විස්තරක් ඇත්තරම වියදක්ලදෙ මගේ ගොඩින් දාන්න ලිින්ක එක බලන්න. ියට තුනෙ ඉන්න සියයට පොහක් දක්වා වැඩිඋ මොනොවගේ සක්ද මේ ලෝකීඉතිහාසය වෙන්නේ කියලා මම විඩියගත් කලති නවා එක බලන්න මයිකෝ ිල්ලිින්ි එක දන්න දෙවිනි කාරණය එකත් තොතිින් දින්නත් කරන්න බෑ කියන ප්‍රශ්නය සමාජ මටම ඇතරම වේ හැම දෙයක් මේ විපක්ෂ අණඩාය විසින් සමාජගත කරන්න උත්සහ කරපු යම්යම් කාරණ එකන දින්නත් කරන්න බ ඒකෙන්නේ උදදාන කිරක තුතිින් අF සමඟතියන ගිවිසුමත් එක්ක මේ අයF ගිවිසුම ඉදිරියට පවත්තාගෙන යන්න කොහොමද ඊළංඟ වාරකය ලබාගන්න කොහොමද කියන මත්තය ඒයට කරන්න බැරිවේ කියන මතය සමාජයේ පැතරවීමට මේ විපක්ෂක කනන්නය යම්කි උත්සාහක තුර එකක සම් කි මටමට සාර්ථකත්තක් ලබුණ ඔඕුග පත්තෙන් ගතුති ඔවුන් ක මේක කරන්න බැරිවේ කියන මතය මිනිස්සු අතරට යම් කිසි ්‍රමාණයකින් ඔඕුන් එක ජනගත කිරීමට පුළුවන් වුණා. ඒකෙක් තරහේතුවක් වුණා මේ චන්ද ප්‍රමාණය අඩුවීම සොඳහා මාලිමාවේ. ඒ විතරක් නැමයි දින්න බෑ කියන දින්නත් කරන්න බෑ කියන සාධකේ ගත්තදී තව කාරණයක් තමයි දින්නට පස්ස තෙල් පෝලිග ඇතින්න පුළුවන් ගේෑස් පෝලිින් ඇතිවෙන්න පුලුවන් මෙගේ ඇ කලින් දෙදස් විෂි දෙකේ වගේ ඇතිවෙච්ච. අරබුධකාරී තත්ත්යන් වලට නැවදත් රට පත්වයි කියන මතය ජනතාව අතරට ඔවුන් ගිරිච්චා සහ ඒ වගේ මතයක් ඇති කරන්න උත්සහ කර විශේෂයම විදේශ සම්බන්ධතා ඔන්ට නොමැතිවේ වී විදේශයගෙන් ලැබෙන ආධාර උපකාර නැතිවෙයි කියන මතය ඔවුන් ඉදිරිපත් කරා සහ ඒක ජනය අතර ැතිවීම සඳහා යම්කිි උත්සායකගතා විපක්ෂ කණඩා මසින්. ඒවගේ කාරණයක් තමයි ඔවන්ම මතුකරපුකාණයක් දින්නත් කරන්න බෑ කියන සාධක ඒ දින්නක් කරන්න බෑගන කාරණාව මතපාදනම්ව පාලිමේන්තු තුන්න්නෙක් විතරයි ඉන්නේඒ පාලිමේතුවන්න තුන් දෙෙනගේ කොහොමත ටක් කරන්න ආණ්ඩුවක් කරන්න වගේ අදහසක්. ඔවු ජනතාවත්තරට ගෙනයන්න උත්සහ කරාමකද මත ඇති ජනධප කලින්ඒ මතය ගෙනවා. මේ ඇමති කට්ටේනැතුව කරන්න බැහැ ලේකම් පුෘරදදාගෙන කරන්න බැ වගේර. එක විවිධම ආකාරයට අවුල් කරන්න. මිනිස්සුම කරන්න බෑ ඔවුන්ට ග එක ඔප්පු කළ පෙන්නන්න. මේ වගේ යම් කිසි කරණ. ලිබූර දින්නත් කරන්න බෑ කියන සාධක එමට දිනත් කරන්න බෑ කියන කාරණාව ඔප්පු කිරීම සඳහා ඒ වගේ චෝදනාවන් විපක්ෂය විසින් එල්ල කරා. ඉලගට පදාාන කාරණය තමයි අර දින්නට පස්සේ කලබල කාරිතත්ත ඇති කරයි කියලා එකක උදාහන ෙතිරගතුති අර අසුවට අසුනමේ වගේ ගරට ගිනිති ඇයි විරුද්ධ පාක්ෂිකන්ට ගහයි ඉඟට ගෙවල් ගිනිතියයි අඩන්ටිකා දෙකතු කර ඒවගේ ර දුර්මාතයයන්ටිකක් සමාජ මට්ටමෙන් ව්‍යාප්්‍ර කරා දිනොත් මෙ මේමගේ ප්‍රශ්නක්කේ කලබලකාරි තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරයි කියන මතයක් සමාජගත කරන්න උත්ස්හ කර. ඉළඟට තවක ඉළඟ කරණය තම ර ආගමානුකූලව මේ යම්කි බල පෑයක්ක් සිද්වෙ ලු දහන්න විතිරකති පෙර හැරතියෙන එකක් නැතිවෙයි පන්සල් වට දානය නැතිවෙයි හාමුදුරුවන්ට සලකන්න නැතිවෙයි. එක ආගමට යම් කිසි විරෝධයක් ය ප්‍රතිරෝධයක් ඇතිවෙයි කිය මුන්දින්න ඇතිවෙයි කියලා ඒ වගේ කාරණාවක් කිව්වල්. ඊට අමතරව ගත්තතිී රාවසන් කාලයේදී විශේෂයෙන් විරුද්ධ. පාක්ෂිකැගෙන් පැත්තෙම තමයිඒ කාවේ එක එතතකොට හිටපු ජනාධිපති සහ මාලිමාව හන තාම් ලොකුමාදසානාය අතර ඩිල්ල එකක් තියෙනවා මේ ඩිල්ලකත් එක්ක තමයි මේක යන්නේ ඒක හිද මේ ඩිල්ලකක් තිනේ දෙන්න අර ඒක සිද කන්ද දෙන්නපා මොක ඒක ඔප්පුන විදිරි හිටපු ජනාධපතිවර අ එක ප්‍රකාශණකුත් කර මාමිත්‍ර අනු ලොකුමාදසානායක වගේ අරර එක දාලක අර ඔප්පු කරලා කඟර මනිස්සුට ඇගෙන හැඟවෙන විදිහයට ඒ වගේ කතාවක් කරලාර අ එහෙම නවන්න පුළුවන් චන්ද ඇත්තන වර අමුව මොකිකෝතිය කකර ඒ පැත්තර නමන්න පුළුවන් චන්දික නවාගන්න ලොකු උත්සාහයක දුුණා ඒ අවස්ථාවරී මෙන් මේගේ කියන මේ කාරණ හේතු කොටගෙන තමයි මෙසීයට පණහා ක වගේ චන්දපතිශතයකට එන්න බාග වෙන්න ආකාරය සිදුවම් කීපයක්ම සිද්දුනේ. මීට අමතරව තව යම්කි සිහේතුවක් තියෙනවා මේ මේ මංකතා කරු හැම දෙයක්ම මේ පක්ෂ බාහිතින් සිද්ුවවෙච්චය කන ජතික ජනබලවේකෙන බාහි සිද්ුව චද ඊට අමතරව ජාතික ජනවලවේ පැති ගත්තුතිින් ජති නබලවේගේ පත්තින් සිද්ුව ච්ච කරණාගත්තුති අවසන් කාලයේදී ඇත්තරම ජාතික ජනබලවේගේ අපේෂකයාගේ පැත්තෙන් ඒ හිටපු අපේක්ෂකක පැත්ති නියෝජනය කරපු අය සම්කරපු සමහර ප්‍රකාශ යම්තක් දුලට හේතුුණා මිනිසුන්ගේ මතය මොන පැත්තරද යන්න කියන එක විශේෂම පාාවනි චන්ද වගේ දේවල් වලදී කොහොමද එයාලා චන්ද ප්‍රකාශ කරන නොනුම් කොත්තන් ද කියන එක ගැන අ උබතෝගෝටික ප්‍රශ්නයකට එන ආකාරේ ප්‍රකාශණකුත් කර විශේෂංය හඳුන් හෙත්ති මහත්මයක් කියපු කතා ඉට වසේ ලාල් කාන්ත මහත්ම කියපු කතා ඒවගේ අර යම්යම් හතා මගින් යම්යම් ප්‍රකාශන මගින් ඒක හරි නිරවුල්ව ඒ අවශ්‍ය කාරණාව නිවැරදිව සමාජගත නොවීම තුළින්. අ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච එක මේක මද කියන එක යන්න බැරිවීම නිසා. ඇත්තටම යම් කිසි චන්ද ප්‍රමාණයක් අඩුනා කියලා පිටි හිතන්න පුුවන් ඒ පක්ෂය පැත්තෙන්. මම කලින්කෙබූ කරණා ගත්තුදින්. ඒ කලින්කබපු කරණා පක්ෂය පැතිෙන්දමයි ොෝ ඒවා ඇතිවෙච්ච කරන්නා මිට කලින් කපක ඒ පක්ෂය තුළින්ම ඇතිවෙච්ච කාරණා ඉතුළද අපි ගත්තොත් ඊළඟ මැතිවරණයේදී මේ කලින් කතා කරපු කාරණාවම ඒකාරණාටි සියල්ලම දැ මේ වෙන කොට යංකිසි මටමකට මනිසුන්ටම තේරන්න මටමට පත්තවෙලා තියෙනවා ඒකන්නේ උදානක දිනන්න බෑ කියලා හිතපුූ අයයට දැම් එක ජාග්‍රහණය කරා කියලා දන්නන කට්ටියක් ඒ දිනන්න බෑ කියල කියපු එක ජයග්‍රහණ කල්ල ඉවරයි ඒසා මිනිස්කුදන් බොහොදුරට දින්න බෑග කියල ගන්ද නොදී හිටපුු කක්ටතිිය ඊළඟ පාර චන්දය ලබාදීම හැකිය අවක්තියෙනවා මාලිමාවට බොද ජයග්‍රහණය කරපු නිසා. මොකද ලංකාවේ යම්කිසි ප්‍රමණතාව ඇත්තියෙනවා ඒක සාමනය මිනිස්සු කැමති දිනන පැත්තර චන්ද දෙන්නේ ගෙන ඒ හරිම වෙන්න ඔන්නෑ ඒනේ ඒ පක්ෂ හරිද වැරදිද කියලා හිතනොට වඩා මිනිස්හරි කැමතියර දින පක්ෂය පැත්තට නදීල මප්පි දිීරුම් කියල අර කියන්න පුුවන් දෙයක් තියෙන නිසා මිනිස්සු හරි කැමති මේ ඒඒ මතේ ඒහ ඒ හැගේීම තමන්ගේ පැත්තර ගන්න ඒක නිසා බොහෝදුරට ඒ කලින් වත චන්දය නොදීපු. දිරන්න නෑගේ හිතු හිත ද මිනිස්ු පර දන්න පුළුව ඒග දිින්න කරන්න බෑග ල් පික දින කරන්න බෑග කියල හිතපු අයත් මේ පරහන් දෙ ෙන ප්‍රම ලක ආ්ඩ ගත්තර පස්සේ ඒ අය ක්‍රියාත්මක වෙච් ආකාරය සම්බන්ධව යම් පැහැදීමක් තිර නිසා විශේෂ අයිම ක್ತක් අර පෝලින් තියනයි කියල බය කරලා ඒ ඇති වෙච්ච දේ විඳ සම්බන්ධතා නෑ කියන කතාකරබවල්ත එක ඒ එහෙම නොවන හිල තේරමාಣ පස්සේ ඒමිනිස්සු බොහෝ ප්‍රමණතාවයක් තියෙනවා ඒ ඒ විදිරුණ ඒ නිසා. චන්ද පාවිතක් නොකරපුය චන්දය පාවිතා කරන්න එලට ප්‍රධාන කාරය තම ර කලබල ඇති කරයි කියලා කලබල ඇති කර කියලා චන්දය ලබා නොද්දීපු මිනිසු මේ කතාකර හැමකාරණත් එක්ක මට අප හිතන කාරණය තමයි මෙ මේ කාරණයට තමයි ගොඩක්ම මිනිස්සු චන්දය නොද්දන්න නං නොදීමට බලප ප්‍රධානම් කාරණය කිය කලබ ර නිස් සා ියක් ඇ ද. න් අසුවට අසුන මේ කාලයේ සිදුව මතක් කර කර ඒ ඒ ඒදේ ඇතිබෙයි කියන බිය මිනිස්සු අතරට ගෙනියන්න ඒ ප්‍රකාශණකුත් කර එත කොටම මේහහි තු නිසා චන්දය නොදීපු මිනිස්ස දැන් ඇතරම මැතිවන කොමිශස වෙනුත් යිලාන්න පොජි් පතිවලයාරුම් දෙ වැඩවල පොිස් ේර ්‍රධාන් කර ඉතාමත් පස්්චාත් මැතිවරන කාලය තාමත් සාමම මැතිවෙන කාලයක් තිබුණ කියලා ඒ කිසිම ඒ කලබලකාර කිසිම දෙයක් නොතු විිච්ච නිසා අඩුධර්ම අර රතං්න දාලා සතුළු සමරපු තම්වත් ඒ තරම්වත් දෙයක් සිදුවෙච්ච නෝන තරම් නිසා ඒක ඒ විදිට නොවීම නිසා සම ඒ වයි කෙ හිතලා චන්දය නොදීට පිණිසු මේ පාරචන්දය ලබාදීම කියව තියෙනවා. ඊළඟට බෞද්ධ. පෙරහැරන අතර කරයි ඊළඟ ඩාලි ඇත්නො දෙෙහි පෙරහැරට ඊට පස්සේ පන්සල් දානය නොදේ අරඒවා ැර පුහමතය දිදුුගත් කරපු දෙවල්ුවල් නිසා චන්දයනො දෙහිටපු මිනිස්ු ඉන්න වනන්ගේ ඉළඟ මැතිව දෙන්න පුළුවන් ජයග්‍රහණය කරන්න පැත්තට මොකක්ද කියල බරලා මෙ මේ කාරණ සියල්ල ම ගත්තට පස්සේ මේවර මැතිවරණයේ දී දෙදස් විශාදර මහ මැතිවරණයේ දී මාලිමාව කොච්චරක් ගන්නවද ඉළඟට සමග ජනබලවගේ කොච්චර ගන්නවද නව ප්‍රඳවාද පෙරමුණ කොච්චරක් ගන්නවද කියලා එමම් පොට්ට කොච්චරක් ගන්නවද වෙනන අනිපක්ෂ කොච්චර ගන්නවද කියෙන අපි සාපේක්ෂව ගණනය කිරීමක් කර සාපික විශ්ි ලේෂනය කරමක කොමිනටේක පෝස්්ටක් විදල දාලා තින මොමේ ලිින්කක්ත් පහලින් දාන්නම්මගේ වීඩියුවේ කැටින්. හි ලන්නි ප ඩික්ෂණ කොමද කියලා ඔබ මොකක්ද හිතන්න මේ මැතිවරණයදී කොපමන චන්ද්‍ර්‍රමාණයක් මාලිමාවට සජබේට පොහොට්ටුවට ගෑසිලන්ට මේ අයට කොච්චර ප්‍රතිච්චත්තයකින් සන්දර් ලාගරන්න පුළුවන් විද කියලා ඔබ හිතන්නේ මොකක්ද ඔබේ මතයන් පහලින් කමෙන්ට කරන්න අපි බලමු මහමතිවෙන් පස්සේ කොහොමද ඒ ප්‍රතිපරය එල්ලබින්නේ කියලා හොද එහෙනම් අපි තවත් ඩියග හම්බිතුරූ ඔබට සුබදාවසක්.